ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සැමදා අලුත්වන නොකිය. නව කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ නැංගුණේ අද පස්වරුවේ තවත් ආසාදිතෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙලෙස වෛරස් ආසාදනය වී තිබුණේ ජර්මනියේ සිට පැමිණි 45 හැවිරිදී පුද්ගලයෙකුටයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතරෝග විද්‍යාංශයේ දත්තවලට අනුව කොරෝනා සැකය මත ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 133ක්. ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු දිවයිනේ රෝහල් 16ක ප්‍රතිකාර ලබනවා. අද වන විට රෝගීන්ගේ තත්ත්වය තවම ඊයේ තත්ත්වයමයි. ඒ අය බරපතලම තත්ත්වයක නැහැ. රෝගීන් 10 ගත්තොත් එහෙම රෝගීන් 10න් දෙන්නේ කාන්තාවෝ, අනිත් සියලුම අය පිරිමියයි. නම් කරනු ලැබූ රෝහල්වල 133 දෙනෙක් සැකකටයුතු රෝගීන් වශයෙන් සිටිනවා. ඒ අයගෙන් 9 දෙනෙක් විදේශිකයින්. කරනු ලබන පසු විපරම් මේ අවස්ථාවේ 4405ක් වෙනුවෙන් පැවැත්වෙනවා. 4405න් ශ්‍රී ලාංකිකයින් 2769යි, ඒ වගේම චීන ජාතිකයින් 1120ක් එහි ඉන්නවා. දැන් වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරලා තියෙනවා ශ්‍රී ලංකාව සමාජීය වශයෙන් රට තුල මේ රෝගේ යන රටක් හැටියට නම් කරලා තියෙනවා. සුළුවට පටන් අරගෙන ඊට පස්සේ මේක පිම්මක් ගන්නවා. එවැනි පිම්මක් ගැනීම වැළැක්වීම අවශ්‍යයි. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය පැතිරෙන රටාව අනුව බලලා මේ රටවල් දැනට 15කට එවගේ සීමාවන් පනවලා තියෙනවා. ඒ වගේම අනිකුත් රටවල් වලටත් ලංකාවේ වීසා නිකුත් කිරීම ඉතා අවශ්‍ය නම් විතරයි නිකුත් කරන්න. ඒ නිසා අපි පුළුවන් තරම් පිටරටින් පැමිණ එකත් අත්කලා තියෙනවා. මේ අතර එක්සත් රාජධානිය නෝර්වේ සහ බෙල්ජියම් යන රටවල සිට මෙරට සිදු කෙරෙන ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා. එමෙන්ම සති දෙකක කාලයක් සඳහා යාපනයේ ජාත්‍යන්තර ගුවන්තුරුපළ වසාදැමීමටද කටයුතු කළ යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මේ අතර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට වෛරසය වැළඳීම හේතුවෙන් අදාළ නිලධාරියා සොයන් නිරෝධායනයකට ලක් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වුණේ ඔහු සේවය කළ අංශයේද විෂබීජ හරණයට ලක් කළ බවයි. ඒ අතර තමන්ට වෛරසය ආසාදනය වී ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍ය බව විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මං ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක්. මට කිසිම කොරෝනාවක් රෝණාවක් නැහැ. නිරෝගී සුවයෙන් තාම සිටිනවා. විදේශයන්ගේ සිට දිවයිනට පැමිණි පුද්ගලයන් 1715 දිනකු මඩකලපුව, කන්දකාඩු සහ දියතලා වැතුළු නිරෝධායන මධ්‍යස්ථාන 10ක් වෙත යොමු කර තිබෙනවා. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සහ ඒ පිළිබඳ පැතිර යන දුර්මත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සජීවී වැඩසටහනක් මාධ්‍ය ආයතන ඒකාබද්ධව අද විකාශය කෙරුණා. ඉතාලියේ වැනි රටවලින් අපි නිරෝධනය පටන් ගත්ත දවසට පෙර, 10 පෙර ආපු අය රටේ විවිධ ප්‍රදේශවල ඉන්නවා. ඒ අය හරහා වෛරසය නැවත උද්භව වීමේ හැකියාව තියෙනවා. 10 ඉසෙල්ලා පැමිණි අය අපි පළවෙනිදේ ඉඳලා අරගෙන ඒ අය ලයිස්තු ගත කරනවා. දැන් මේ අවස්ථාවේ ඒ අය විශේෂයෙන් ක්වොරන්ටයින් කරනවා. පැහැදිලිව කියන්නේ ඒ අය ගෙදරටම වෙලා ඉන්න. ඔය ඉතාලියෙන් පැමිණි උදවිය පමණක් නොවෙයි, අපි මුල් අවස්ථාවේ ඉඳලම මේ ලංකාවට ඒ කොරෝනා වෛරසය ඇති රටවල් වලින් පැමිණෙන අය අපි ලයිස්තු ගත කර එක අපේ වසංගත වේද අංශය සම්බන්ධ වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් ඒ ගෙවල් වලට දින 14ක් යනකම් ගිහිල්ලා මූන්ට රෝග ලක්ෂණ මතුවෙනවද කියන දේ කරමින් පවතිනවා. දැන් අද වෙනකොටත් 4000 ඒ ක්‍රමයට වැටිලා තියෙනවා. මිනිස්සු ඒ ගැවසීම අඩු කර ගැනීම සඳහා මාතෘ සායන වලට අපි කියනවා මාස 8 සම්පූර්ණ වූ ගැබිනි මව්වරු පැමිණෙන්න අනිත් අයට නිවෙස්වලට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන අපේ පවුල් සෞඛ්‍ය සේවන නිලධාරීන් ඒ කටයුතු කරනවා. ගැටලුවක් තියෙනවා නම් පැමිණෙන්න. ළමා ප්‍රතිශක්තිකරණය, මේ ප්‍රතිශක්තිකරණය මේ සති දෙකේ නොකරට කිසිම ගැටලුවක් නැහැ. ඊනේ කරපු දේ සම්පූර්ණයෙන් මෙහෙ කොපි කරන්න බෑ. ශ්‍රී ලාංකික පිළිතුරක් තමයි මේකට දෙන්නේ. ලා සිටින සියලු දෙනාගෙන්ම මේ වෙලාවේදී මේක ජාතික ව්‍යසනයක්, මේක විනෝදයක් ලබා ගන්නවත් මේ Facebook එකේ post එක කරලා මේ hit ගන්නවත් එහෙම අවස්ථාවක් නෙමෙයි. වගකීමෙන් වැඩ කිරීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍යන්හි යන ප්‍රවෘත්ති තොරතුරු රජය දැනුවත් කර දැනුවත් කිරීම මේ සියල්ල පිළිබඳව මහජනතාව අවධානය යොමු කරන්න. කිසිදු අවස්ථාවක මේ ප්‍රධාන ධාරාවෙන් එහාට යන පුද්ගලයෝ දාන නැත්නම් පළ කරන තොරතුරු සමග යන්න එපා. අපි නිරෝධාන මධ්‍යස්ථානයේ එන කට්ටිය ඒ ස්ථානයේදී පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ කට්ටියට අපි ඉන්න වෛද්‍යවරුන් දවසට 3 මේ කට්ටියව චෙක් කරනවා. 3 යම් කිසි පුද්ගලයෙක් නියං සැක වගේ කට්ටිය ඉන්නවනම් ඒ කට්ටිය 4 පරීක්ෂණයට භාජනය කරනවා. මේ ඇන්සල් ලංකා කියන ආයතනය ශ්‍රී ලංකාවෙන් පිටරටට මේ ඇඳුම් හදන ආයතනය ලංකාවේ තියෙන්නේ. මේ පළවෙනි වුහාන් ප්‍රදේශයේ උනම් පස්සේ ඇන්සල් ලංකා ආයතනයෙන් ඇවිල්ලා මට ප්‍රදානයක් කරා. ශ්‍රී ලංකාව යුද්ධ හමුදා කරපු රාජකාරී වෙනුවෙන් මේ කහපාට ඇඳුම.
අද උදේ කන්න දුන්නේ අපිට ඕනම් පෙන්වන්න පුළුවන්. දැන් උදේ කන්න දීලා තියෙන්නේ මොනවාද? දවල්ට කන්න දෙන්න යන්නේ මොනවාද? උදේ ආහාරය සඳහා කිරිබත්, මාළු ඇඹුල් තියල්, කට සම්බල් අතුරුපස්ස කෙසෙල් මේ දවල්ට ෆ්‍රයිඩ් රයිස් තියෙන්නේ. ඔව්, එළු මස් සමග ෆ්‍රයිඩ් රයිස්. එළු මස් ෆ්‍රයිඩ් රයිස් අලතරට පරිප්පු චිලි පේස්ට් අතුරුපස්ස. දැන් මේ කන කෑම පැකට් එක ඉවරුණාන් පස්සේ සහ ඕන් පරිහරණය කරන ටිෂුස් ඒ වගේ හැම දෙයක්ම අපේ වෙන ස්ථානයක් හදලා තිනවා. ඒවා වල දාලා උච්චලා ඒක එතනින්ම ඉවර කරනවා. අර ඉස්සෙල්ලා මාපු කට්ටිය ආශ්‍රය කර මේ ටුව ගයිඩ්ලත් එක්ක ආශ්‍රය කරපු කට්ටිය 51 දෙනෙක් අපි හඳුනගෙන තියෙනවා. ඒ 51 දෙනාට අපි උපදෙස් දීලා දිනක් කළ යුතු ආකාරය. එතකොට බුදුමා බුද්ධයන්ස ගැන හුවා. ඔව්, බුද්ධයන්ස අපි උසවලා ඒ කට්ටිය හොයාගෙන ඒ කට්ටිය පැහැදිලිව කියලා තියෙනවා. ඒ කට්ටියට කියවපු උපදෙස් නොකරන අවස්ථාවක් තිබ්බා. අපි දැක්ක එක්කෙනෙක් ඉන්නකම ඉන්නවා කියලා ගෙදර වහගෙන අපි චෙක් කරද්දී ඇතුළට ගිහිල්ලා චෙක් කරද්දී ගෙදර හිටමු නැති අවස්ථාවකුත් තිබ්බා. අපි නිරෝධාන මධ්‍යස්ථාන වලට ආපු කට්ටියව රැකගෙන ඉන්නවා. එතනින් එහාට මේක බො වෙනව නම් බො වෙන දින එකම ක්‍රමවේදය. අර වගේ පළවෙනිදා නම් වෙනදා ආපු කට්ටියෝ වෙනතින් එන කට්ටියක්. ඒ කට්ටිය ආරක්ෂා වෙලා තමුන්ගේ පවුලුත් ආරක්ෂා කරගෙන රටට මේක දෙන්නේ නැතුව ඉන්නවා නම් අපි මං හිතන්නේ ඉතාමත් හොඳ සැලසුමක් ඉන්නේ. පොලිසිය මෙතුමා කිව්වා පොලිසිය අතිගරු ජනාධිපතිතුමා කියලා දෙනවා පොලිසියට ගිහිල්ලා මේ කට්ටිය චෙක් කරන්න කියලා. ඒක දෙවනුව චෙක් කරන්න අපි යුද හමුදාව යොදලා තියෙනවා. මේ කට්ටියට නැවත වතාවක් මේ කට්ටිය මේ කරන ක්‍රියාපටිපාටි වල යෙදෙනවද කියලා චෙක් කරන්න යුද හමුදාවත් අපි මේ අවස්ථාවේ දීලා තියෙනවා. මේ අතර විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායනයේ නොවී සිටින පුද්ගලයන් පරීක්ෂා කිරීම කහටගස්තිගල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් හා පොලිසිය එක්ව සිදු කළ අයුරේ මේ. එක්දස් අරසිය 97 අංක 3 දරන රෝග නිරෝධායනයේ සහ වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධානවලට අනුව නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු වරින්තුවක් නොමැති වතරංගුවට ගැනීමට නීති ප්‍රතිපාදින පවතින බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. යම්කිසි කෙනෙක් මේ රෝගය වැළඳිලා එම නැත්තම් වැළඳුණු බවට සැක කරලා තමන් ඒ ගැන ප්‍රකාශ කරන්නේ නැතුව ජනතාව අතර ගැවසිනවා නම් එම නැත්තම් තවත් පුද්ගලයෙක් විසින් ඔහුව වසන් කරන්න උත්සාහ කරනවා නම් ඒක මේ රෝග නිරෝධායන සහ වැළැක්වීම පිළිබඳ ආඥා පනතේ 4 වගන්තිය යටතේ මාස 6 හිරදඬුවමක් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 262, 263 සහ 264 වගන්ති යටතේ අවුරුදු 2 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකින් පැනලා යනවා නම් යම් කිසි කෙනෙකුට නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න කියලා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීලා තියෙද්දි පැනලා යනවා නම් රෝග නිරෝධායන සහ වැළැක්වීමේ ආඥා පනත වගේම දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ක්‍රියා කරනවා. ඒ වගේම මෙවැනි වරදක් සිදු කරන අය වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් තියෙනවා. ඒ අයට අනුබල දෙන පුද්ගලින් පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. මුහුණු පොත, WhatsApp මේ වගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිසිම සත්‍යයක් නොමැතිව විවිධ ප්‍රචාර රැගෙන යන අවස්ථා. එවැනි ප්‍රචාර ගෙනිච්ච 23 දෙනෙක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පවත්වාගෙන යනවා. පිට්ටනිවල රාත්‍රී කාලයේ පැවැත්වෙන සංගීත සම්දර්ශන විශාල ප්‍රමාණයේ වෙනත් සම්දර්ශන සඳහා අවසර ලබා නොදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දන්වා යවා තිබෙනවා. නමුත් අපි කිසිම අවස්ථාවක යම් අයගේ පුද්ගලික විවාහ උත්සව එවැනි දේ තහනම් කිරීමට උපදෙස් ලබා දී නැහැ. නමුත් අපි ආයාචනයක් කරනවා එවැනි උත්සව තිබෙනවා නම් උපරිම සෞඛ්‍ය පියවර අරගෙන සෞඛ්‍ය බලධාරීන් සමග කතා කරලා ඒවා පැවැත්වීමට කටයුතු කරන්න. ඒ වගේම අවම සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී කර ගැනීමට කටයුතු කරන්න පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා විශේෂ මෙහෙයුම් මැදිරියක්. දැන් විශේෂ මෙහෙයුම් මැදිරියට අදාළව දුරකථන අංක 5ක් තියෙනවා. ඒ වගේම විද්‍යුත් තැපෑලක් තිබෙනවා. ඒ අනුව මෙම විශේෂ මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබා දී හැකි දුරකථන අංක 6ක් සහ විද්‍යුත් තැපැල් ලිපියක් ප්‍රකාශයට පත් කෙරුණා. එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිෂ්කාශන වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණක් නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මෙම වසංගත තත්ත්වය පිළිබඳ යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා 117 ක්ෂණික දුරකථන අංකය අද රාත්‍රී 8න් පසු විවෘතව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තත්ත්වයේ හමුවේ හෙට දිනේ විශේෂ මහජන නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුව අතර බැංකු සහ වෙළඳ ක්ෂේත්‍රයටද එම නිවාඩු වළංගු වෙනවා. අධිකාර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම නිවාඩුව අත්‍යවශ්‍ය කරුණක් මත පමණක් දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය, ජලය, විදුලිය, ජාත්‍යන්තර බැංකු, සතුස ඇතුළු සුපිරි වෙළඳ සැල්වල කටයුතු ඒකාකාරයෙන්ම කරගෙන යාමට අපි උපදෙස් දීලා තියෙනවා. කොරෝනා රෝග තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් පමණක් රජයේ කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවත්
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දන්වා සිටිනෝ. ෞද්ලිකාශවී අතනවල සේවය කරන සියලු දෙනා වෙතද හෙටදින නිවාඩු දෙන්නයි නිපුණතා සංවර්ධන රකිරක්ෂා සහ කම්කරු සබඳතා මාත්‍යංශවය ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අතර මහමැතිවරණය සඳහා හෙටදිනේ ඇප මුදල් භාර ගැනීම හෝ නාමයෝජනා භාර ගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම නාමයෝජනා ශාලාව අවට ඔබගේ ආධාරකරුවන් රැස්කරවීමෙන් කැඳවීමෙන් වලකින ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. හැකියාවක් ඇත්නම් දින දහයක්වත් ප්‍රසිද්ධ මහජන රැලි පැවැත්වීමෙන් වැළකින ලෙසත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් අපේක්ෂකයන්ගෙන් දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉතා ඕනෑකමින් සහ කරුණාවෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී. දෙවයිනේ සත්වෝද්‍යාන, ජාතික උද්‍යාන සහ උද්භිද උද්‍යානද සති දෙකක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකිරීමටද තීරණය කර තිබෙනවා. පාසල් නිවාඩු ලබා දුන්නාට පස්සේ දෙමාපියෝ සහ දරුවෝ වැඩිපුර මේ ජාතික වන උද්‍යාන වලට පැමිණෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම විදේශික සංචාරකයොත් වැඩිපුර එන්නේ ජාතික වන උද්‍යාන වලට. අපිට විශාල ආදායමක් රටට අහිමි වෙනවා. නමුත් ඊට වඩා අපි බලාපොරොත්තු වෙන රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගන්න. ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර සහචාරිකාවන්හි නිරත වීමෙන් වළකින ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර අනුරාධපුර නගරයේ සංචාරය කරන විදේශකයන්ට ප්‍රවාහන සේවා සැපීමට ඇතමුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංචාරක දෙන්නේ එංගලන්ත කට්ටිය. සංචාරකයෝ බස් වලට ගන්න ඒගොල්ලෝ මාර අපහසුතාවයකට පත් වෙන්නේ. වාහනය ඒගොල්ලෝ කැමති නැහැ බස් වලින් දාගන්න. මේ අතර ආදිවාසී නායක උරුවර්ගයේ වන්නිලා තොයිල්ලා සිරින්නේ වෛරස තත්ත්වයේ පහව යනතුරු දමානේ ආදිවාසී ගම්බිම් වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. මේ ගම්පුජ්ජේ ආරක්ෂාවටත් මේ ඇත්තන්නේ ආදිවාසී මිනික් ගජ්ජුන්නේ ආරක්ෂාවටත් මංගච්චන මිනික් ගජ්ජුන්නේ ආරක්ෂාවත් එක්ක කල්පනා අතන මන්දු කරලා මේ ඇත්තෝ ආණ්ඩු පුජ්ජෙන් මෙතනට මොන එකක් හරි මන්දු කරලා තීරණයක් මන්දු කරන ගන්නකම් මේ ඇත්තෝ දැන් මෙතන නතර පුජ්ජ මන්දු කරලා තිබෙන්නේ වැහුම් පුජ්ජ මන්දු කරලා තිබෙනවා. මං ගැච්චුවත් හොඳමයි. මේ හැබැයි ඔය ඇත්තෝ ඔය ඇත්තන්නේ ආරක්ෂාවත් ගම් පුජ්ජේ ආරක්ෂාවත් යන තැනම කල්පනා පුජ්ජ මන්දු කරලා තීරණ මන්දු කරගන්නවා නම් මාම ගැච්චක් හොඳමයි කියන එකම මේ ඇත්තෝ හිතලානවා. මගේ විශ්වාසය ඇක්සිස්.